ආ අරදිගේ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා අදත්මගේ වීඩකට. ඉතින් මමාද වීඩියුවෙන් ඔයත් එක්ක කතා කරන්න බලාපපුරොත්තුවක් ඇතිකරගත්තේ ඉදිරියට රෙහාම් රෙක්සි හදිසේම සරණීගේ ගෙදරයන හේතුවක් සම්බන්ධවයි. ඉතිං වීඩ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩිය එක බරලා ඕටත් මෙවැනිම වීඩියෝස් නිරපතාම බලන්න, කැමැත්තක් කාසාාවක් උනන්දුවක් තියෙන කෙනෙක් කියලා විශ්වාස කරනවනං විතරක්ම එහෙනම් මගේ ශනල්ලෙක සස්ක්‍රයිප් කරලා මාප්ත එකතුවෙන්න. ඒ වගේම ලයික් කරන්න කමෙන් කරන්න තවත් නොදන්න. යාළුවෙක්ට දැනගාන්න ශා කරන්න කියලයි ඉල්ලන්නේ. ඉතින් පහුගේ කාලේම, ්‍රහන් ගනං උස්සපු තරම වැඩි වුනාා ඒ වගේම කොච්චර ගණංගිස්වත් තමංග වැරද නිසා සරණි රහන් පස්සෙන් එනෙක නතරවුනෙත් නහා. හැබැයිඉතිං රුක්ෂාණ රෙහන්ගේ පස්සේනේ කේ සරණ රහන්ගේ පසේනේගේේ ලොකු විශේෂත්වයක් තියෙනවා ඒ ශේෂත්වය තමයි රක්ෂාණ ඕන කරණ රෙහන්ගෙන් පලිගන්න වනාට සරනි ඕන කරන්න රහන්ගෙන් පලිගන්න නෙවෙයි. රහන් එක අදරෙන්ජීවත් පෙන්න්න. තින් මේ ගැන ගොඩක් වෙලාවට රහන්ටත් තේරෙනවා හැබයි නොතේරුණනා ගන්ට ඉන්නවා හැබැයි ඒ වනාට රෙක්සි සැරින් සරේටම මේ ගැන රහන්ට පැහැදිලි කරල දෙනවා අපිට දකින්නත් ලැබුණා ඉතින් සරණ කියලා කියන්නේ සල්ලිවල්ට දේපලවල්ට ආදරය කරපු කෙනෙක් නෙවෙයි කියලා නිරන්තරේම රෙක්සි රෙහන්ට කියනවා ඉතින් රහනුත් මේ ගැන දන්නවා වනාට රැහන්ට ඕන කරන්න මේ ගැන දන්නෙ නෑ වගේ රඟපාන්න ඉතින් කොහොමෝනා රෙහන් හන්ගේ චරිතය හොඳටම කරන ගතියක් තමයි අපිට පේන්නේ හැබැයි දැම් මේ සිදු්වීම් සියල්ල අතරම ප්‍රහාන් කියල ගිහිපු දේට දුක හිතුනනේ ඒ දුකහින එක්කම තමයි සරණී ගෙදරින් යන්න තීරණය කළේ ඉතිං ඒ වගේම තමයි රහන් තමන්න එක්ක ඉන්න එක ඒ තරං අප්‍රිය කරන එක ගැන ඇත්තටම සන්නට තිබුණේ ලොක්කු වේදනාවක් මේ වේදනාවත් එක්කයි සරණනේ කෙදරෙන් යන්න තීරණය කළේ කොහමහරි මේ විදියට ගෙදෙරෙන් ගියාට පස්ස මොකද වෙන්නන්නේ ගොඩක් දෙනෙක්ටේගෙන හිතනවෑඇති. හැයි රෙක්සි රෙහන් කතාකර සීනකේද රෙක්සි රෙහන්ට බන්න සිීන්නා කප්‍රි දකින්න ලැබුණ නොගීන් තිබුන්නන් තමයි පුදම කියලා මූන්ට අර විදි කතාවක් කිව්ව හම. ඉතින් කොහොමහරි ඒදේත් එෙක්ක යාහනොත් ගොඩක් කලබලව වනෝම මෙතැන දිමුක දාන්නයට කතාකරපු එෙල්ලාවෙ සරණ ගෙද්‍රරනෑ කියල කිවීමට පස්සේ. හේතුව තමයි තමන් නිසා සරණය අනුතුරක් කර ගනීද සල්නිි කොච්චර දුකෙන් ඉන්නවාද කියනක බන්්ඩ පවා. රහාන්ට කියල දීලයි තිබුණේ හැබැයි ඒ වගේ පසුබිමක තමන් ඉක්මං කෝපය නිසා මේ වගේ පොඩි කෙල්ලෙක්ට තමන් කරපු අපරාධය ගැන හිතනකොට. රයාහාන්ට රෙහන් ගැනම පිළිකුලක් ඇතිවෙන්නත් වැඩි ඊඩ කඩක් තියෙනවා. ඒකත් එක්ක රෙහාන් ඉදිරියට ඉක්මනිින්ම ර ලයි ගෙදෙට්ටයනවා ඒ යන්නේ සරණි ගෙදෙට්ට අාවද කියලා බලාගන්න හැබැයි ඒ අම්මයි තාත්තයි කියන්නේ වෙන දෙයක් නෙවෙයි සරණි ආවෙනෑ කියලා ඉතින් මේකත් එෙක්ක කලබලවෙන රහාන් අනිවාරය මහැම තැනම ගිහිල්ල සරනිව හොයන දර්ශන පෙළක්ම අපිට පාරදිගේ කතාව තුළින්ම දැක්ගන්න පුළුවන් වේවිී ඒ කියන්නේ රහන්ගේ ආදරේ ඉස්සරහට මතුවෙලා එන්නත් ඉඩක් තියෙනවා නේද